මට බාර ගත්තේ ගිනිගත්තු රටක්, අපායට වැටුණු රටක්, හැකිලුණු ආර්ථිකයක්. වෙනත් කිසි කෙනෙක් ඒ වෙලාවේ රට බේරා ගැනීමේ අභියෝගය බාරගත්තේ නෑ. ඔවුන් විවිධ කොන්දේසි ඉදිරිපත් කළා. නමුත් මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා. ඒ අභියෝගය මම බාරගත්තේ හේතු තුනක් උඩ. මට සැලැස්මක් තිබුණා, අත්දැකීම් තිබුණා, ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණා. විධිමත් ලෙස ආර්ථික ස්ථායිකරණ ප්‍රතිසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට අප මුල පිළුවා. එහි සමස්ත ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය 3%ක්වත් වේ යයි අප අපේක්ෂා කරනවා. ණය ප්‍රතිවේගතකරණයේ අවසන් අරමුණ වන්නේ අපගේ සමස්ත ණය ප්‍රමාණය 2032 වසර වන විට දළදේශීය නිෂ්පාදයෙන් ප්‍රතිශතයෙන් වශයෙන් 95%ක් දක්වා අඩු කර ගැනීමයි. මේ ඉලක්ක වලට අපි එන්න ඕනේ. රජයට දැරිය හැකි උපරිම මට්ටමක සහන ලබා දී තිබෙනවා. වැටුප් සංශෝධනයන් පිළිබඳ විවිධ ඉල්ලීම් අපට ලැබුණද ඒ පිළිබඳ 2024 කටයුතු කිරීමට තමයි රාජ්‍ය ආදායම් වර්ධනයක් දැනට නැහැ. අතීතයේ වගකීම් විරහිත ලෙස විවිධ සහන ලබා දී අපගේ ආර්ථිකයත් ජන ජීවිතයත් බිඳ දැමුවා. එවැනි තත්වයකට අපට යලිත් යන්න බෑ. රජයේ අංශයේ වැටුප් පිළිබඳ යලි සලකා බැලීමක් කළ හැක්කේ ලබන වසරේදීයි. ඒක තමයි ඇත්ත. දැන් අප ක්‍රියාත්මක කරන ආර්ථික වැඩපිළිවෙලෙන් පිටපැන්නොත් යලිත් අප ඇද වැටෙන්නේ මහා විනාශයකටයි. මහා භාණ්ඩාගාරය තුල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් පිළිබඳ විශේෂ ඒකකයක්ද ස්ථාපනය කිරීමට කටයුතු සම්බන්ධීකරණය කරනවා. විදේශ ආයෝජන රටට ගලා එම ඒ සඳහා විධිමත් නීතියා නවීන ආයතනික රාමුවක් අවශ්‍යයි. ඒ සඳහා දැනට ක්‍රියාත්මක පැරණි ආයතන රැසක් ඒකාබද්ධ කොට නව ආර්ථික කොමිසමක් ස්ථාපිත කිරීම අපගේ අපේක්ෂාවයි. ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ආයතනයක් විදේශ කටයුතු අමාත්‍යාංශය සුළු ස්ථාපිත කිරීමට අදාළ මූලික වැඩකටයුතු සිදු කර තිබෙනවා. ඒ සඳහා නව නීතියක්ද සකස් කර තිබෙනවා. එමෙන්ම නොබෝ දිනකින් එවැනි වූ නීති රැසක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පති, රාජ්‍ය මූල්‍ය පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකාර පනත් කෙටුම්පත, පබ්ලික් ඩෙට් මැනේජ්මන්ට් බිල් ඒ අතර ප්‍රමුඛ ස්ථානය ගන්නවා. මේ දක්වා අප සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විපක්ෂයේ විවේචනාත්මක සහාය ලබා දී තිබෙනවා. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියගෙන යාමට එවැනි සහයක් ඉදිරියෙත් අවශ්‍යයි. මේ ප්‍රගතිය ඉවසන්න අමාරු සමහර කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකක් කියා පාචාල් කරනවා. ඔව්, අපි හිටියේ ආර්ථික අපායක. දැන් අපි ක්‍රමවත් සැලසුමක් ඔස්සේ මේ අපායෙන් ගොඩෙමින් ඉන්නේ. දැනට යන ගමනේ පීල්ල මාරු කරොත් ආපහු අපි වැටෙන්නේ අපායටයි. මම කැමති ඒක මේ සභාවටත් රටටත් මතක් කරන්න. අප මෙතෙක් සිදු කරගෙන වැඩපිළිවෙළට සාර්ථක බව ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් දවසින් දවස ඒත්තු ගනිමින් සිටීම යහපත් කරුණක්. මම මේ රට වෙනුවෙන් අභියෝගාත්මක මෙහෙවර බාරගත් අවස්ථාවේ මට ගමන් කරන්නට සිදු වී ඇත්තේ වැල්පාලමක බව මම සඳහන් කරා. ඒ අවස්ථාවේදී ගණන් නොගත් අය පවා ඒ බව පිළිගන්නවා. ඒකෙන් පෙනෙන්නේ මේ මග හැර වෙනත් මගක් නොමැති බව ඒ අයත් අද පවසනවා. මම නැවතත් කියනවා, අපේ ආර්ථික යළි ගොඩනංවන්ට මේ මග හැර වෙන මගක් නැහැ. රට වෙනුවෙන් පොදු එකඟතාවයකට පොදු සම්මතියකට එළඹෙන මෙන් ඔබ සැමගෙන්ම යලිත් ඉල්ලා සිටිනවා. යමක් කරන්නට අපට ලැබෙන මේ අවස්ථාව පැහැර හරින්ට එපා. අප සියලු දෙනාම එකතු වෙලා මේ මල් වට්ටියට අත ගහමු. අපි අද කටයුතු කරන ආකාරය ගැන අනාගතයේ දවසේ අපිව විනිශ්චයට භාජනය වෙයි. එදාට අපි රටට ද්‍රෝහිකම් කළ අය ලෙස අංවඩු ගසා ගන්නවද, නැතිනම් රටට ආදරය කළ පිරිසක් ලෙස හඳුන්වා ගන්නවද? අද අපි ගත යුතු තීරණය එයයි. ඔබතුමාටම පිළිගන්න සිද්ධ වෙනවා, අද නිර්මාණය වෙලා තිබෙන්නේ නව සාමාන්‍යයක්. ආර්ථිකය වර්ධනය වෙනවා වෙනුවට ආර්ථිකයේ සංකෝචන වෙලා. නම් මේක විවාදයකට යනවා කරු කතානායකතුමනි, විවාදයක් අරගෙන මේ පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳව විවාදයකට යන්න පුළුවන්. නැත්නම් අපිට මේ න්‍යාය පත්‍රය කරගෙන යන්න බැරි වෙනවා කරු කතානායකතුමනි. බොහොම පැහැදිලිව ගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා නැගිටලා ප්‍රශ්නයක් මේ කාරණා ගැන සභාව විවාදයක් තිබුණොත් හොඳයි. මොකද විවිධ මත තියෙනවා, විවිධ ටිකක් මම කියන දැන් මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වග කියන්න ඕනේ. අප්‍රේල් 10 වෙනිදා අගමැතිකම ගත්ත නම් මේ එකක්වත් වෙන්නේ නැහැ නේද? මම මට පුළුවන් විදියට වැඩේ කරේ.
ඇයි ජනාතුමා යන්නේ? පැහැදිලි කිරීමක් කරන්න ඇහුවාම කෙකර ගගා තෙපර බබා පැය භාගයක් විතර එක එක විදියට වටේ ගිහිලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි කර ගැනීම කෙලින් ඇහුවනම් ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි ජනාධිපතිතුමා අහගෙන හිටියේ. හැබැයි මෙතන ප්‍රශ්නෙකුත් නැහැ. මෙතන අඳෝනාවක් විතරයි තිබුණේ. හැබැයි මෙයා දන්නේ ජනාධිපති කවුද කියන්නේ විපක්ෂ නායක කවුද කියන්නේ කියලා. ජනාධිපතිතුමාට පුළුවන් නම් මටත් දෙන්නලු. ඔහොම තමයි ඇහුවේ. මගේ තාත්තා මැරුණාම අම්මේ කවදද අම්මා දිවුරුම් දුන්නද කියලා ෆ්ලයිට් එකෙන් බහිනකොටත් ඇහුවේ. ওই විදියටම තමයි. ඉපර ගාපු එක බබෙකුට ඊයේ ඉරණම අත්තුණා. ළඟදීම මේ අයගේ තිරණම නිර්මාණය වෙනවා. එතුමා ජනාධිපතිතුමාගෙන් අහනවා බයද යන්නේ කියලා. මං හිතන්නේ ඕකම ඇහුව අඳු කුමාර දිසානායක මහත්තයාගෙන් විවාදයකට ආරාධනා කරායින් පස්සේ. ඉතින් ඒගොල්ලන්ගේ විවාද ගියට කමක් නැහැ. හැබැයි මේ න්‍යාය පත්‍ර මේක ඇතුළේ යන න්‍යාය පත්‍රය යන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලීම කරන්නේ.